මෙම සිදුව සිද්ධීන් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් තෙල්දෙනිය ප්‍රදේශයේදී විධාන පතිරණගේ අමිත් ජීවන් වීරසිංහ යන අයවත් එවැගේම වරකාපොළ ප්‍රදේශයේදී අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර යන අයවත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් මේ සිද්ධීන් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ටාස කිහිපයකට මෙන්ම දිවයිනපුරා ක්‍රියාත්මක ඇතිරි නීතිය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අදහස් පළ කළා. වයඹ පළාත තුළ ක්‍රියාත්මක වුණු පොලිස් ඇඳිරි නීතිය අද පස්වරු 4ට ඉවත් කළා. ඉන් අනතුරුව පස්වරු 6ට එය නැවත පැනවීම සිදුවෙනවා. පස්වරු 6 සිට හෙට පෙරවරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල කියන පොලිස් ස්ථාන. ගම්පහ පොලිස් කොට්ටාසයට අද පස්වරු 7 සිට හෙට පෙරවරු 6 දක්වා. දිවයිනේ සෙසු අනෙකුත් ප්‍රදේශ සම්බන්ධයෙන් වෙද්දී අද රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. සමාජ ජාලා භාවිත කරමින් අසත්‍ය ප්‍රචාර කළ තිදෙනකු මාතරදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සමාජ මාධ්‍ය ජාලා මගින් වෛරී සහගත ඒවගේම මහජනතාව බියට පත්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර තිබුණු සැකකරුවන් 3 අද මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. මොවුන් 3 මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලා මගින් අසත්‍ය ප්‍රචාර වගේම ජාතීන් අතර වෛරය ඇතිවන ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලා පිළිබඳව විමසිලිමත් සිටිමින් එවැනි ප්‍රකාශ හඳුනාගෙන ඒ ප්‍රකාශයන් විමර්ශන සඳහා යොමු කිරීම මේ විශේෂ ඒකකය මගින් සිදු කරනවා. රටපුර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් හමුදාව අද සිට සිය හෙලිකොප්ටර් යාන භාවිත කරමින් විශේෂ මෙහෙයුමක් දියත් කරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ආරක්ෂක අංශ මගින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව අන්තවාදී න්‍යාය පත්‍රයන් අනුව ක්‍රියා කරන සමහර අවස්ථාවාදී පුද්ගලයන් විසින් කලහකාරී ක්‍රියාවන්හි නියැලෙන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ගුවන් හමුදාපතිතුමාගේ අවධානය මේ වෙත යොමු වෙලා තිබෙනවා. එම නිසා එවැනි නීති විරෝධී ක්‍රියාමාර්ග මැදලීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යාන දිවා හා රාත්‍රි දෙකෙහිම යෙදවීමට අද සිට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අපි දැනටමත් එවැනි කලහකාරී ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයන්ව ගුවනින් ඡායාරූප ගතකොට එම ඡායාරූප සාක්ෂි වශයෙන් යොදාගෙන එම පුද්ගලයන් හට විරුද්ධව නීතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.